කෙටි කතා රචකයෙක් තුන කවියෙක් ජීවත් වෙනවා කියලා මම කිව්වොත් සමහර විට ඔබත් ඒ මම කියපු කතාවත් එක්ක එකඟ වෙයි. මොකද කෙටි කතාවක් කියන දේ ඒ තරම්ම රසවත් වෙන්න ඕන. ඉතින් කෙටි කතාවක් අතට ගස්සට පස්සේ අපිට එක හුස්මට කියවලා ඒක අවබෝධ කරගන්න පුළුවන් තරම් රසවත් කතාවක් නම් ඒයින් බොහොම හොඳ ආදර්ශයක් අපේ ජීවිතයට ලබා ගන්න පුළුවන් නම් එවැනි කතා බොහෝ වෙලාවට සම්මානවලට පවා පාත්‍ර වෙනවා. ඉතින් අද දවසේදී අපි මේ වෙලාව වෙන් කරගෙන තියෙන්නේ අන්න ඒ වගේ සම්මානිත කෙටි කතා සංග්‍රහයක් පිළිබඳව කතා බහ කරන්න. අපිත් එක්ක කතා බහට पेरादेनी विश्वविद्यालय सिंहल अध्ययनाशे ज्येष्ठ कथिकाचार्य आचार्य महेंद्र रत्नायक महात्म्य මංගිතනේ ඔබ අතින් ලියවුණ කතා බොහොමයක් තියෙනවා කෙටි කතා වෙන්න පුළුවන් එහෙම නැත්නම් නව කතා වෙන්න පුළුවන් බොහෝ පුත් ප්‍රමාණයක් තියෙනවා. ඒතරින් අපි අද තෝරගෙන තියෙන අනේ අපි දා කියන කෘතිය පිළිබඳව කතා කරන්න කෙටි කතා සංග්‍රහය පිළිබඳව. නම ටිකක් වෙනස්. ඒ වගේම මට හිතෙනවා අන්තර්ගතයත් වෙනස් ඇති කියලා. අපි කතා බහ පටන් ගමු එතනින්ම. ඔව් පැහැදිලිවම නම ඇත්තටම බොහෝ පිරිසක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මොකද්ද මේ නම? ඇයි මේකේ අදහස මොකක්ද? මේක ඇත්තටම අදහස් ගොඩක් තියෙනවා. මට ඒ කියන්නේ වචනවල තේරුම් විදිහට ගත්තාම මූලිකම දේ තමයි මූලිකම තර්කය මගේ උනේ දැන් පහුගිය දවස්වල අපේ රටේ සිද්ධ වෙච්ච අර්බුදකාරී වාතාවරණ ඒ වගේම කොවිඩ් වසංගතය ඒ වගේ දේවල් එක්ක සමාජ ඇතුළත තත්ත්ව තුල අර පුද්ගලයාගේ මිනිසත්කම කියන එක බොහෝ දුරට බැහැර වුණා මිනිස්සු හැම තැනකම කටයුතු කරන්න ගත්තේ හරිම අමානුෂීය විදිහට දරනඩු විදිහට එතකොට එහෙම වෙලා තියෙන සමාජයක සංස්කෘතියක අතරමං වෙච්ච ස්වභාවයක හැම පුද්ගලයාම ඉන්නවා හිටියා විශේෂයෙන් හිටියා දැනටත් ඉන්නව නේතු නෙමෙයි එතකොට අන්න ඒ මොහොතේ හැම වෙලාවෙම අපි මොනවා හරි දෙයක් කියනකොට අපිට තේරෙන්නේ නැත්තන එකදී පාවිච්චි කරන වචනක් නේ අනේ මන්දා කියන එක අනේ මන්දා ඒ කියන්නේ අනේ මම දන්නේ නැහැ ඒ කියන්නේ මට තේරුම් ගන්න බෑ ඒක මට ඒක අර්ථ විවරණය කරන්න බෑ එතකොට පහුගිය කාලයේ තියෙච්චේ වාතාවරණය තුළ මම දැක්කේ හැමෝගෙම උත්තරේ ඕක මොනවා හරි දෙයක් සිද්ධ වෙනකොට හැමෝගෙම උත්තරේ ඕක එතකොට මම අන්නේ එතන බහුවචන රූපයේ තමා ගන්නෙ අනේ මන්දා අනේ අපිදා අනේ මන් දන්නේ නැ අනේ අපි දන්නේ නැ ඒත් එක තමයි මම නම ওই විදිහට යොදාගන්නේ සහ ඒකේ තව තව කාරණා ගොඩක් තියෙනවා දා කියන එකේ මං ජාතක කතාව කියන එකත් අදහස් කළා ඒ වගේම වස්තුව විෂය කියන එක අදහස් කළා තව විවිධ සන්දර්භ මම ඇත්තට මේ වෙලාවේ ස්පර්ශ කරා එතකොට අන්තර්ගතය විදිහට ගත්තාම විශාල වෙනස්කම් සම්බාරය ඇතර මගේ කෙටි කතා 8ක් මේ සංග්‍රහයේ තියෙනවා ඒ කෙටි කතා 8න් ඒ කියන්නේ තේමාත්මකව අපිට කෙලින්ම කියන්න පුළුවන් කතා 8ක් තේමා 8ක් කියන එක. එතන එක කිටි කතාවක් තමයි අනේ අපි දා කියන්නේ. මේ අනේ අපි දා කියන එකේ ප්‍රස්තුතයේ දැන් මම අතින් පොඩ්ඩක් දුරට කියවුණා. එතන මූලිකම කතාව තේමා විදිහට කියනවා නම් විශ්වවිද්‍යාලයේ උගන්නන ආචාර්යවරයෙක් විදිහට මම ඇතුළුව සමස්ත ආචාර්ය මණ්ඩලයම, ඒ වගේම පරිපාලන නිලධාරි ශේෂ්ත්‍රයම මුණදුන්න ගැටලුවක් උනා විශ්වවිද්‍යාල තරුණයාගේ සියදිවි හානි කර ගැනීම. ඒ කියන්නේ ඒක බොහෝ දුරට තරුණ පාර්ශවයෙන් තමයි, ඒ කියන්නේ පිරිමි පාර්ශවයෙන් වැඩි දුරට සිද්ධ වුණේ නිතර ඒ දිනවල පියරාදෙනියෙත් නිතරම සිද්ධ වුණා. එතකොට මම මේ සම්බන්ධව යම්කිසි පර්යේෂණයක් කළා, හෙවීමක් කළා. ඒ හොයා ගැනීම තමයි මගේ මේ කෙටි කතාවට ඇතුළත් වෙන්නේ අනේ අපි දාගෙන කෙටි කතාවට. ඒ එක කෙටි කතාවක් විතරයි. මං හිතන්නේ තාමත්ම රසවත් කෙටි කතා සංග්‍රහයක් වෙන්න ඇති කියලා මං හිතන මේ පොත ඔබතුමාගේ. දැන් මම වැඩසටහන ආරම්භයේදීම කිව්වා සම්මානිත කෙටි කතා සංග්‍රහයක් පිළිබඳව තමයි අද දවසේදී අපි කතා බහ කරන්න කියලා. එහෙම මම කිව්වේ මේ අනේ අපි දා කියන පොත මේ කෙටි කතා සංග්‍රහය 2023 වසරේදී හොඳම කෙටි කතා සංග්‍රහය විදිහට රජිත පුස්තක සම්මානය දිනාගත්තා. අපි ඒ පිළිබඳවත් සඳහන් කිරීමක් කරමු. ඔව්. ඇත්තටම මම හිතනවා සමන රජිත පුස්තක සම්මානය කියන්නේ විනිවිද දකින සම්මාන උළෙලක් සම්මානයක් එතනදී ඒ කියන්නේ ඇත්තරම විශේෂයෙන්ද මගේ කෙටි කතා මම පැහැදිලිව කියනවා මගේ කෙටි කතා කියවන්න සාම්ප්‍රදායික විචාරකයාට බෑ සාම්ප්‍රදායික නිර්මාණකරුවාට ලේඛකයාට බෑ නූතනමය කියවීම සහිත පුද්ගලයෙක් ඒ සඳහා සුදුස්සා වෙන්නේ එතනදී මම ඇත්තටම මගේ නිර්මාණ වලින් මම ඉලක්ක පාඨකෙක් නිර්මාණය කරලා තියෙනවා. අන්නේ ඉලක්ක පාඨකයාට තමයි මේ කෘතිය මේ කතා ටික ග්‍රහණය වෙන්නේ. මම දකිනවා රජිත පුස්තක සම්මානවලදී ඒකේන විනිශ්චය ලැබුණා කියන එක. මම බොහෝ අවස්ථාවල විනිශ්චය මණ්ඩලය සම්බන්ධයෙන් කතා කරලා මම දැක්ක දෙයක් තමයි ඇත්තටම අපේ විනිශ්චය මණ්ඩල ගොඩක් සම්මාන උළෙලවල ඉන්න වයෝ වෘද්ධයි කියන එක. මහලුයි කියන එක. ඒ මහලුයි කියන එකේ තේරුම වෙන්නේ මහලුයි කියන එකේ තේරුම වෙන්නේ වයසින් ජීව විද්‍යාත්මකව ශරීරයෙන් වගේම අනික් දේ තමයි කියවීමෙන් මහලුයි කියන එක. ඒ කියන්නේ බොහෝ අයට සාම්ප්‍රදායික මීට අවුරුදු
පහළවකට 20කට උඩ තිබ්බ න්‍යාය සංකල්ප තේමා සම්බන්ධ අවබෝධය විතරයි තියෙන්නේ. ඒක තරුණ නියෝජනයක් සහිත, ඒ කියන්නේ වයසින් මැදි වියේ වුණත් ඒ පුද්ගලයාට ඇතැම් අයගේ ඒ දැනුම තමයි තියෙන්නේ. ඒ හින්දාම ගොඩක් අවස්ථාවල හොඳ අවශ්‍ය කෘතිය, ඒ යුගයට අවශ්‍ය කෘතිය තේරුම් නැහැ. ඒ කෘතිය ගැන ඕනතරම් වටපිටාවේ කතා බහ නිර්මාණය වුණා. හැබැයි අර සම්මානුල්ලක එතනදී අවතක්සේරුවට ලක්වීමක් සිද්ධ වුණා. හැබැයි මේ මොහොතේ මම දැක්කා, ඒ කියන්නේ මගේ කෘතියට සම්මාන දුන්න හින්දා මම කතා කරනවා නෙමෙයි මේ. මම දැක්ක විනිශ්චය මණ්ඩලයේ අවසානයේ සම්මානේ දෙන්න හේතු පාඨය කියවනකොට ඒ හේතු පාඨයේ පවා හරිම අපූර්වට ග්‍රහණය කරගෙන තිබ්බා ඒ කියන තේමා ආකෘති සියල්ල. මොකද ඔබ ප්‍රවේශය ගන්නකොට චතුරි කිව්ව එක වචනයක්, මම ඒකට හරි කැමති, කවිය වගේ කියලා, කෙටි කතාව කවිය වගේ. ඔව් මම ඒකට කියන එක්සැක්ට්ලි කියලා. හරියටම හරි කෙටි කතාව සහ කවිය කියන ආරිවංශ රණවීර කියලා තියෙනවා නිවුන් සහෝදරයන් වගේ කියලා. පැහැදිලිව මොකද කෙටි කතාවේ භාෂා භාවිතය කියන්නේ අති සූක්ෂම කාර්යයක්. නව කතාවේ වගේ කෙටි කතා කරුවාට උවමනා විස්තර කිරීම සඳහා හොඳ හොඳ වචන හොය හොය වෙහෙසෙන්න බෑ. එතනදී කෙටි කතාව කියන්නේ කවියක ආකෘතියමයි දරන්නේ අවශ්‍යම වචන ටික. ඒ වචන ටික එක වචනයක අර්ථ සම්භාරය බහු අර්ථ ජනනය කිරීම කෙටි කතා භාෂාව විසින් සිද්ධ කළ යුතුයි. ඔව්. දැන් ඇත්තටම මේ පොත පිළිබඳව කතා බහ කරනකොට දැන් ඔබතුමා සඳහන් කරපු කාරණාවක් තමයි මේ පොත ගැන කතා කරනකොට ඇත්තටම මේ පොතේ සාම්ප්‍රදායික ਵਿਚාරයට එහාට ගිහිල්ලා එතනින් ඔප්පට ගිහිල්ලා මේ නූතන ਵਿਚාරය වෙනුවෙන් මේ පොත විවෘතයි කියලා එක පැත්තකින් අපිට කියන්නට පුළුවන්. ඒ නිසා අපි කතා කරමු. මං හිතන්නේ මේ පොත පිළිබඳව කතා බහ කරනකොට මං හිතන්නේ නූතන කෙටි කතාවේ මේ ਵਿਚාරයන් පිළිබඳව ඉතාමත් හොඳින් එහෙම නැත්නම් මේ නූතන ਵਿਚාර මේ නූතන කෙටි කතාව තුළ දකින්න පුළුවන් විවිධ දේවල් පිළිබඳව මේ කෙටි කතාවේ අන්තර්ගත වෙනවා ඇති. ඒ නිසා ඒ පිළිබඳව අපි සඳහන් කිරීමක් කරනවා. ඇත්තටම මම උතන යම් යම් අවස්ථාල මගින් ප්‍රකාශ වෙලා තියෙනවා. ඕකේ අපිට පෙරවදනක් හම්බ වෙනවා. පෙරවදන කියන්නේ කතුවරයා ගැන යම් කිසි පාඨකයෙක් මේ ලියන ලිවිල්ලක් අපිට පිටු දෙක විතර හම්බ වෙනවා. ඔතන තියෙන මූලිකම කතාව තමයි ඇත්තටම මේ පාඨකයා විදියට එන කාන්තාව. ඒ කාන්තාව කුමාරි කියලා. ඒ කාන්තාව පැහැදිලිවම මේ කෙටි කතාවේ චරිතයක් වෙනවා. ওই කෙටි කතා සංග්‍රහයේ දෙවෙනි කෙටි කතාව වෙන්නේ ලේඛකයාට පටිතයක් කියන එක. ඒ ලේඛකයාට පටිතයක් කියන කෙටි කතාවට සම්බන්ධ මගේ අත්දැකීම තුළ මුණ ගැහෙන කාන්තාව විදිහට තමා මම පෙරවදන ඇයිගෙන් සම්පාදනය වෙන විදිහ ලිවිල්ලක් කරන්නේ. ඒක ඇත්තටම කෙටි කතා කලාවේ සූක්ෂ්ම පෙරහුරුවක්. මම හිතනවා මොකද සිංහල ලේඛකයා සිංහල නිර්මාණකරුවා තවමත් ඒ කියන අඩවි ස්පර්ශ කරලා නැහැ. විදේශීය කෙටි කතාවේ, විශ්ව කෙටි කතාවේ, විශ්ව නවකතාවේ අපි දක්වන බොහෝ අවස්ථාවල කෙටි කතාවේ නැත්තම් නවකතාවේ චරිතයක් වෙනවා ලේඛකයා. ඒ වගේම පාඨකයා තවත් මොහොතක චරිතයක් වෙනවා. දැන් මං අන්න ඒ කියන අත්දැකීම අත් දකින්න නැත්තම් අභ්‍යාසයේ යොදවන්න තමයි ලේඛකයාට පටිතයක් කියන කෙටි කතාවේ උත්සාහ කරන්නේ. ඒක ඇත්තටම ගොඩක් සාර්ථක වුණා. මොකද මට ලැබෙන ප්‍රතිචාරත් එක්කත් ගොඩක් අය ප්‍රශ්න කරන්න ගත්තා. මේක අත්දැකීමක්ද, එහෙම කාන්තාවක් ඉන්නවද, එහෙම කාන්තාවක් හම්බුණාද, ඔහොම කිය. ඉතින් ඇත්තටම එතනින්ම මම දකිනවා මම සාර්ථකයි, නිර්මාණකරුවෙක් විදිහට මම සාර්ථකයි සහ මගේ නිර්මාණය සාර්ථක වෙලා තියෙනවා කියන එක. ඒ එක තැනක එක කෙටි කතාවක ශිල්ප උපක්‍රම භාවිතයක් ගැන විතරයි මම මේ විදිහට කතා කළේ. අපි කතා බහ කරමු. ඉක්මනින්ම වෙලාව බලලා වෙලා. ඔව්. එතකොට තව දැන් ඒ කියන්නේ ආකෘතිමේ විදිහට දැන් මං කතාවෙන් කතාවට ගන්නවා කියන එක නෙමෙයි, මම අවශ්‍යම දේ මේ තෝරා ගැනීමක් කරන්න යන්නේ. දැන් අර විදිහට චරිත ගැවසීම. දැන් මේ මල්සර මල්ශාලාවේ මල්සරා කියන පළවෙනි කෙටි කතාව. මේ කෙටි කතාවේ ඇත්තටම විවිධ කියවීම් වලට මම ආරාධනා කරලා තියෙනවා. ඒ කියන්නේ හුදෙක් සාමාන්‍ය පාඨකයාට සාමාන්‍ය කියවීමක් කරන්නත් පුළුවන්, පෙරහුරු අභ්‍යාස සහිත පාඨකයාට ඊට වඩා විදග්ධ කියවීමක් කරන්නත් පුළුවන්. එතනදී කාටවත් අසාධාරණයක් කරන්නේ නැහැ. මම ඒ කියන්නේ පැහැදිලිව එතන ගන්න එක චරිතයක් කතා කරනවා. මේ මල් ශාලාවක අයිතිකරුවෙක්, එම්බාම් කරන මල් ශාලාවේ අයිතිකරුවා, එතෙන්ට ගෙන මිනියක්. ඒ මල මිනිය තමන්ගේ යහළුවෙක්, ඒ එම්බාම් කරන නැත්නම් මල් ශාලාවේ අයිතිකරුගේ යහළුවෙක්. එතකොට දැන් මේ මල මිනිය නැගිටවීමක් මම කරනවා. මල මිනිය හෝ මල මිනිය ආත්මේ නැගිටවීමක් කරලා ඒ ආත්මේ සමග
මල්ශාලා හිමිකරුවා සංවාදයක යෙදෙනවා. ඒ සංවාදයේ තුල මම හෙලිදරව් කරන්නේ අර මල්ශාලා හිමිකරුවාගේ මානසිකත්වය. එයාගේ ආත්ම කතනය, පාපෝච්චාරණය කියන තත්ත්ව. ඒ වගේම ඒත් එක්ක එයාගේ බිරිඳගේ චරිතය නිරූපණය කරනවා. අර ආත්ම කතකයා තුලින් තමයි ඒක කෙරෙන්නේ. ඒ වගේම මල පුද්ගලයාගේ චරිතයත් එතනින් විග්‍රහ වෙනවා. මම කියන්නේ එක චරිතයක් ඔස්සේ තවත් චරිත කිහිපයක් විස්තර වෙන්න විවරණය වෙන්න අරිනවා. හැබැයි එතන මූලික ඉලක්කය සාමාන්‍ය පාඨකයාට හිතෙන්න පුළුවන් මල්ශාලා හිමිකරුවාගේ මනස මේ කියන්නේ එහෙමයි කියලා. එහෙම හිතන කෙනෙකුට එහෙම හිතන්නත් පුළුවන්. තවත් කෙනෙකුට ඊට වැඩි කීමක් තියෙන කෙනෙකුට අනික් අය අනිත් දෙන්නගේ මානසිකත්වයත් ඔහු විසින්ම නිරූපණය කරනවා කියලා කියන්න පුළුවන්. එතකොට ඒ වගේම සාමාන්‍ය පාඨකයාට උවමනානම් මෙතන භූතයෙක් ආත්මය නැගිට්ටා ආත්මයක් කියලා එහෙම තීරණය කරගන්නත් පුළුවන්. ප්‍රබුද්ධ පාඨකයෙකුට ප්‍රබුද්ධ කියවන්නේකුට ආත්ම කතනයක් මල්සාලා හිමිකරුවගේ ආත්ම කතනයක් මේ රූපකාර්තවත්ව ඉදිරිපත් කරන රූපකේ තමයි අර මල මිනිස්සයාගේ ආත්මය. එතන රූපකේ විදිහට පාවිච්චි වෙන්නේ මෙයාගේ හෘදේ සාක්ෂිය. එහෙම කියලා කියවගන්න පුළුවන්. ඔව් දැන් ඔබතුමා අස්මතු කරපු කාරණාවත් එක්ක මට මෙහෙම අහන්න හිතුණා. දැන් ඔබතුමා කෝ පාඨකයාට විවිධ විදිහට කතාව අවසානයේ කෙටි කතාව අවසානයේදී තමන්ගේ පරිකල්පන ශක්තියත් එක්ක හිතාගන්න බලුවන් කියලා. එතකොට දැන් නිර්මාණකරුවෙක් විදිහට දැන් අපි පාඨකයන් විදිහට ගත්තට පස්සේ විවිධ කෙටි කතා අපි කියවලා තියෙනවා. සමහර කෙටි කතාවන් තියෙනවා ඒ අන්තර්ගත ඒ ගැබ් වෙලා තියෙන දේ අවසානයේදී අපිට ඒ කෙටි කතාව කියවල මෙන්න මේ කතාව තමයි මෙතනින් කියන්නේ කියලා අපිට කෙලින්ම දෙනවා. පාඨකයාට කෙලින්ම දෙනවා. සමහර වෙලාවට වක්‍රාකාර ඔබතුමා සඳහන් කරනවා වගේ දෙනවා. අතට දැන් මට හිතෙන විදිහට ඔබතුමාගේ පොතේ අන්තර්ගත වෙලා තියෙන දේවල් වලින් පාඨකයාට විග්‍රහයක් කරන්නට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඇයි එහෙම? හරියටම වාගේ මට හරි සතුටුයි වාගේ ප්‍රශ්නය ගැන. මොකද මට මගේ අරින්න තිබ්බ කාරණාවක්. ඇත්තටම මගේ නිර්මාණවල මම උත්සාහ කරන්නේ කොහෙත්ම පරිසමාප්ත කෙටි කතාවක් දෙන්න නෙමෙයි. ඒ කියන්නේ පරිසමාප්ත වෘතාන්තයක් හෝ සිද්ධිදාමයක් දෙන්න නෙමෙයි මට උවමනා වෙන්නේ. පාඨක කාර්යශූර පාඨකයා මට මෙතෙන්ට අවශ්‍යයි. මම හිතන්නේ සාමාන්‍ය අපි පඨිත අපි කෘතියකට කියන පඨිතය කියලා. ඒ පඨිත වර්ගීකරණයක් තියෙනවා. වාර්තාමය පඨිතය සහ ක්‍රියාමය පඨිතය කියලා. මෙතනදී මම බලාපොරොත්තු වෙන්නේ ක්‍රියාමය පඨිතයට සම්බන්ධ වෙන පාඨකයා. වාර්තාමය පඨිතයේ සාමාන්‍යයෙන් අපි මීට අවුරුදු 15කට 20කට උඩදී තිබ්බ ලේඛකයා විසින් පරිසමාප්ත කෘතියක් පාඨකයාට දෙනවා. පාඨකයා විසින් ඒ කියවාගත යුතුයි. එතනදී පාඨකයා ලේඛකයාගේ අරමුණ අභිප්‍රාය පවා හොයනවා. ඒ අභිප්‍රාය සාර්ථක කරගන්න උපමා රූපක භාවිත වෙලා තියෙනවද, භාෂා භාවිත වෙලා තියෙනවද, පසුබිම් භාවිත වෙලා තියෙනවද කියලා විග්‍රහය විචාරය යන්නේ. හැබැයි වර්තමානයේ කොට කෙටි කතාව ඊට වඩා සංකීර්ණ කටයුත්තක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ක්‍රියාමය පඨිතය තුල සිද්ධ වෙන්නේ පාඨකයාට තමා කෘතිය නිර්මාණය කරගන්න වෙන්නේ, පරිසමාප්ත කරගන්න වෙන්නේ. මම මෙතනදී මෙවලම් ටිකක් විතරයි සපයලා තියෙන්නේ. මේ මෙවලම් භාවිත කරමින් එක එක පාඨකයාට තමන්ට ගැළපෙන තමන්ට ගෝචර කතාව නිර්මාණය කරගත හැකි. ඒකට මූලික හේතුව වෙන්නේ අපි පැහැදිලිව වර්තමානයේ වෙනකොට පිළි අරන් තියෙනවා පාඨක මනස හිස් කඩදාසියක් නෙමෙයි කියන එක. මොකද පාඨකයාගේ මනස අනන්ත රූප තියෙන. දැන් මම මොකක් හරි චරිතයක් ගැන විස්තරයක් කරනවා. ඒ චරිතයේ ස්වභාවයම බාහිර රූපය විස්තර කරනවා. මෙන්න මෙහෙමයි චවි වර්ණය, මෙහෙම සුදු තලිරු පහය, කොණ්ඩෙ දිග, මෙහෙම කියලා කියනකොට දැන් පාඨකයා කොයිම මොහොතකවත් මං කියන මම ඉලක්ක කරගත්ත මං ඔයාගෙන කියනවා කියමුකෝ. ඔයාගෙන මම ලියන්නේ, ඔයාව තමමගේ ආදර්ශය වෙන්නේ, ඔයාව තියාගෙන මම ලියනවා. පාඨකයා කවදාවත් ඔයාව මවා ගන්නේ නැහැ එතන. පාඨකයා මවා ගන්නේ පාඨක හිතේ තියෙන අනන්ත රූප වලින් ඒ විස්තරයට ගැළපෙන ආසන්නතම රූපේ තමයි පාඨකයා තෝරගන්නේ. එතකොට කවදාවත් මං හිතපු රූපේ නෙමෙයි පාඨකයාට ගැළපෙන, පාඨක කියවීමට ගැළපෙන, එයා ළඟම තියෙන මගේ විස්තරයට ආසන්නතම රූපේ ආයතෙන්ට යෝජනා කරගන්නවා, යොදා ගන්නවා. එතකොට පාඨක මනස කොහොස්ම හිස් කඩදාසියක් නෙමෙයි ලේඛනය කියවීමට එන්නේ අර අනන්ත රූපත් එක්ක. එතකොට ඒ වගේම තමා තමන්ගේ දර්ශනය, බුද්ධි මට්ටම, අත්දැකීම් මට්ටම මේ සියල්ලත් එක්ක තමා කෘතිය කියවන්නේ. එතකොට ඒ හැම පාඨකයෙකුටම මට එක හා සමාන කතාවක් හෝ එක හා සමාන රසවින්දනයක් හෝ ජීවන
විග්‍රහයක් කො මට සපයන්න බෑ. ඒකිනේක තම තමන්ට ගැළපෙන විග්‍රහය තමයි ඒ ආශ්‍රයෙන් සපයගන්නේ. එතකොට අන්න ඒ සපයා ගැනීමල තමයි මගේ කිටි කතාවේ ඉඩමම තියලා තියෙන්නේ. මං හිතන්නේ මේ ඔබතුම අවස්ථාවක් ලබා දෙන විශේෂයෙන්ම අපේ පාඨකයන් ගත්තට පස්සේ සමාජයේ විවිධ මට්ටම් විවිධ දැනුම් තල විවිධාකාර අවබෝධයන් තියෙන පාඨකයන් ඉන්නවා. ඒ හැම කෙනෙක්ටම අවස්ථාවක් ලබා දීලා තියෙන මේ කෙටි කතාව තමන්ගේ කරගෙන තමන්ගේ විදිහට ගොඩනගාගෙන තමන්ගේ පරිකල්පන ශක්තිය අනුව ගොඩනගාගෙන සමට ඒ කතාවත් එක්ක තමන්ට වෙන කතාවක් උනත් ගොඩනගා ගන්නට පුළුවන් කමක් තියෙනවා. අනිවාර්යයෙන්ම. අපි කතා බහ කරමු අතර දැන් මේ අවස්ථාවේදී මතක් කිරීමක් කරමු ඔබතුමාට මේ වෙලුවෙන් මේ පොත්පත් ලියන කාර්යයේදී බොහෝ දෙනෙක් ඇති උදව් උපකාර मम कीटिकता कलाव हो मगे निर्माण रचने संबंध फलन मतकल युतुम के नम कीन पेरादी मगे अम्म किल मम कीन मगत पेरादी विश्वविद्यालय मग आवाट पास मठ दिवनी अवधि निर्माण रचने पंथी हम विन सम्मानलाभी लेखिक महाचार्य पीसिली विजय मन ऐविंग लमईस्ट उगन्वन पाठमाला निर्माण रचने वर्तमान मंगे उगन्नी मम तवात् सहाय कथिकाचार्य समग इतकोट मे ये निर्माण रचने पाठमाला तम मंग एतुलिन निर्माण कार्य अपिकन कीदुना केला एलिदरवुने ये अवस्था इत मम तेन तेल पोड़ी पोड़ लिवीं कला मेतुने मे इव अद टोहयागण अस्थानगत मगत मम मंगन लोग अवताक्षेरुकिंगी मट लिया बे मट मंग हिमहाल निर्माण कार्य निमी के हे बै ये पाठमाला कीव मगे पलवीन केटिकता මට නිල මුද්‍රාවක් හම්බ වුණා අරකින මහා ලේකිකාවගෙන් හොඳ නිර්මාණකාරයෙක් ඔයා ඇතුලේ ඉන්නවා අනිවාර්යයෙන්ම දිගටම ලියන්න නවත්තන්න එපා ඒ වචනත් එක්කම මං ඒ සමාසික ඉවර වෙනකොට ඒ අවුරුද්දෙම පළවෙනි කිරි කතා සංග්‍රහය බැද්දට මං එලි දක්වනවා ඉතින් අන්න ඒ ගමනේ මං ඇයට අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත විය යුතුයි ඒ වගේම තව ස්තුති කිරීම සඳහා මං ලේඛනයක් හැදුවොත් මට ඉවර කරන්න බෑ ඒ තරමට මට මම මොකද ඒකට තව හේතුවක් තියෙනවා මම හැම තැනකම වචනයකින් පවා මට උදව් කළායට වගේම වචනයකින් පවා මට හිංසා කළායටත් මම ස්තුති කරනවා මොකද ඒකට හේතුව ඒ හිංසා කරපයි නොහිටින්න මම මේ ගමන එන්නේ නැහැ ඔව් මං හිතන්නේ ඔබතුමා සඳහන් කරා වගේ අපි හැම කෙනෙක් තුළම නිර්මාණශීලී පුද්ගලෙක් ජීවත් වෙනවා ඉතින් දැනුම එතකොට හැංගීම් මේ සියලු දේවල් එකට කැටි කරලා අරගත්තොත් අර අපි තුළ ඉන්න නිර්මාණශීලී පුද්ගලයා අපිට අවදි කර ගැනීමට හැකියාවක් තියෙනවා එහෙනම් අද දවසේදී අපිත් එක්ක කතා බහට එකතු වුණාට පේරාදෙණිය විශ්වවිද්‍යාලය ද්‍යාලේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මහේන්ද්‍රත් නායක මහත්මයාට බෙහෙත් ස්තුතිවන්ත වෙනවා ස්තුතියි